දැන් අපි මේ වන විට ජනාධිපති කාර්යාලය තුල අපේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා වන මූලික පියවරයන් අරගෙනමින් පවතිනවා. විශේෂ පරිපාලන ආරක්ෂක මාධ්‍ය ඇතුළු කටයුතු ගණනාවක් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරගන්න ඕන කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම අපේ කැබිනට් මණ්ඩලය පත් කරගන්න ඕන. එතනින් පසුව තමයි පාර්ලිමේන්තුව විසුරුවන සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා තියෙනවා. විසුරුවා හැරීමෙන් පස්සේදී දින 10කින් ආමජන කැඳවිය යුතුයි. දින 7ක් ආමජන ලබා දෙන්න ඕන. අවම සති 5ත් උපරිම සති 7ත් අතර කාලෙදී ජන මහමැතිවරණ පවත්විය යුතුයි. අනුව දින 52ක් දින 66ක් කියන කාලය තුල තමයි මහමැතිවරණ පැවැත්විය යුත්තේ. ඉතින් ඔබ දන්නවා දැන් අපේ ජනාධිපතිරෙක් පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3 දෙනෙක් කියන තත්ත්වයක් ඇතුලේ. ඒක විශේෂ අවස්ථාවක්. අතන මේ බලය සම්පූර්ණ වෙන්න නම් පාර්ලිමේන්තුවේ බලයක් වුවමනා එතනින් ඉස්සරහට යන්න මේ අමාත්‍යංශ සහ ආණ්ඩුව පවත්වගෙන යන්න. ඉතින් අවම කාලයකදී මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡා කරලා අපි මේ මහමැතිවරණේ පවත්වන්න සූදානම් වෙමින් ඉන්නවා. අපි තමයි විද්‍යානුකූල සහ කළ හැකි පොරොන්දු ලබා දෙන අය. අපි කීයටවත් දැන් තියෙන භාණ්ඩාගාරයේ තත්ත්වය සහ රටේ තත්ත්වය නොසලකා පොරොන්දු ලබා දුන්නේ නැහැ. තියෙන තත්ත්වයට සාපේක්ෂව තමයි පොරොන්දු ලබා දුන්නේ. ඔබ දැක්කන රජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්දවල ප්‍රතිඵලය අපි අරුණාම අනිත් ඔක්කොම මහා දැවැන්ත පොරොන්දු ලබා දුන්නා. දැන් රජ්‍ය සේවකයන්ට අවබෝධයක් තියෙනවා රටේ තත්ත්වය මොකද්ද කියලා. ඔවුන් 60 ඉඳන් ඉහළට අපිට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරලා තියෙනවා. තමන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මම හිතුවා රටේ ජනතාව මේ වෙලාවේදී ඉඩක් ලබා දෙනවා අනිවාර්ය වශයෙන්ම රට ගොඩනගන්න. ජනතාව අර මේ මස් රාත්‍රල මේක සර ඉල්ලන්නේ නැහැ. ක්ලාස්සේ හොඳයි. ඉතින් අපි දියුරුම් දුන්නා, අනුර සහෝදරය දියුරුම් දුන්නා. අපි වැඩ පටන් ගන්නවා. ඉතාමත්ම ඉක්මනින් කැබිනට් තනතුරු අදමනවත් වෙන්නේ. තාම අපි තීරණයක් අරගෙන නැහැ. හිටපු අගමැති අයින් වෙලා අපේ පුරප්පාඩුව පුරවන්න ඕනේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණාන් පස්සේ තමයි ඒක අපේ කැබිනට් එක අපි පත් කරගන්නේ.